රාජ්‍යසේවකින්ගේ මාරුවීම් පිළිබඳව අවුරුදු පහකට ආසන්න තැනදී නෝ විපක්ෂ මන්ත්‍රීවරයෙක් නැගිටලා අහනෝ දැන් ගුරුවරුන්ට මේක අදාළද මං කෝ ඔබතුමා ඉස්සෙල්ලා තේරුම් ගන්න ගුරුවරුන්ව මාරු කරන්නේ නැහැ ගුරුවරුන්ව කරන්නේ ස්ථානගත කිරීම ගුරුවරු මාරු කරන්න ගත්තොත් අපිට ළමයින්ට ගුරුවරු නැති ගුරුවරෙක් ඉඳි විෂය උගන්වන්න ගුරුවරයෙක් නැත්ද ගුරුවරු මාරු කළා මේ වැඩේ කරන්න බෑ අපි කරන්නේ හැමදෙස්සම ටීචර් ඩිප්ලොයිමන්ට් එක විෂය වර්ගය අනුව යන්නේ දැන් උගන්වන විෂය අනුව ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පන්ති සංඛ්‍යාව අනුව පීරියඩ්ස් ගන්නව අනුව මේ විදිහට ඒක ගුරුවරෙක් එක්ක පාරමිතිනේ කරන් තව තැනකට මාරු කරන්න බෑ දැන් මම කියන්නේ මෙතෙන්දී දැන් මේ ඔක්කොම ප්‍රශ්න පරිපාලන වශයෙන් තිබෙන්නව ප්‍රශ්න වැඩි හරියක් ඇවිල්ලා තින්නේ අපි තාක්ෂණය යොදා නොගැනීම නිසා තාක්ෂණය හඳුන්ලා දීලා දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලා හතරවෙනි 4th ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකේ වෙනත් සමාන රටවල් සහ අපි ඉන්න තැන බලමු දැන් මේ මගේ සංකල්පයක් නෙමෙයි මේ ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් මේක යුනෙස්කෝ එකෙන් කියපු දෙයක් යුනෙස්කෝ එකේ දැන් තීම් එක වෙලා තින්නේ ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් ඉන් এডুকেෂන් ඇන්ඩ් ටෝටල් ට්‍රාන්ස්ෆෝමේෂන් ඉන් এডুকেෂන් තේතෙන්ට ගිහිල්ලා තින්නේ එතකොට SDG Goal 4 එක achieve කරනවා නම් 2030 වලදී මේ ඔක්කොම අපි එකට යන්න ඕන. ඉතින් ඒ නිසා තමයි අපි education reform එක දැන් අපි හිමීට මාරු කරන transformation එක. Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. මම ටිකක් reform අඩුවෙන් පාවිච්චි කරලා transformation එක තමයි වැඩියෙන් පාවිච්චි කරන්නේ. ඊළඟ කාරණේ තමයි digital transformation එකත් ඒකත් එක්ක යන්න ඕනේ. නැත්නම් education transformation එක කරන්න බෑ. ඒකේ බේස් එක තින්නේ ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ පරිපාලනමය කටයුතු සඳහා අපි කොහොමද තාක්ෂණය යොදාගන්නේ එක ඉතින් ඒක නොකර මොනක් කරන්න බෑ දැන් මේ ටීචර්ස්ට ට්‍රාන්ස්ෆර් කරන්න ගිහිල්ලා ට්‍රාන්ස්ෆර් බෝඩ් එකේ ගහ ගන්නවා ඒ මට්ටමට ගිහිල්ලා ආ විවිධ ආකාරයෙන් චෝදනා ට්‍රාන්ස්ෆර් කරනවා ඊළඟට ට්‍රේඩ් යුනියන් 25ක් විතර නියෝජිත වෙතන එක්කෙනෙක් හදනවා යාගේ එක්කෙනා දාගන්න අනිත් එක්කෙනා හදනවා යාගේ දාගන්න එතකොට ළමයි ගැන බලන්නේ මේ දැන් මේ මෙතන මේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නය මේ ක්ෂේත්‍රේ ඉන්න මේ පාසල් ටික ගත්තාම ඔක්කොම බලන්නේ තමන්ගේ පහසුකම් අම්ම උගන්වනවා නම් ආනන්ද විද්‍යාලේ පුතා ඉන්නෝ නම් තව කොහේ හරි පුතාව ආනන්දට ගේන්න ඕනේ නැත්තම් පුතා රාජකීය විද්‍යාලේ ඉන්නෝ නම් අම්මා වෙනතනක නම් අම්මා රාජකීය විද්‍යාලට යන්න ඕනේ මං කෝ දැන් ඕගොල්ලන්ගේ ওই ටික කරගත්තාම හරිද ඒක තමයි අධ්‍යාපනේ ඉතින් ඒක නිසා මේ ඔක්කොටම හේතුව තියෙන්නේ අපි තාක්ෂණය හරියට පරිපාලන වශයෙන් යොදා නොගැනීම